මට කයි 2005 අපි පරාදේලා ගින්ද ගියාම අපේ තියෙන හැම දෙයකින්ම යහපාල නඩුව පිළිගත්තා. අමුතුයි. අපි පටන් ගත්ත සංවර්ධන ව්‍යාපෘති නතර කළා. බුදුදහම් වැනි දුෂ්කර බුද්ධම වැනි දුෂ්කර ප්‍රදේශ වලට පටන් ගත්ත මාර්ග සංවර්ධනත් නතර වුණා. පෞගේ යහපාල නඩුව අපෙන් පවණක් නොයි මේ රටේ අහිංසක මිනිසුන්ගෙන් තමයි පිළිගන්නේ. ඒ නිසා දුෂ්කර ප්‍රදේශ වලට සැලසුම් කරමු සංවර්ධනේ නතර වුණා. අපි බලයට ආවම ඒ සංවර්ධන කටයුතු නැවත ආරම්භ කරා. තමුන්නාන්සලාගේ ගමට එන පාරවල් අපි ආයෙත් හදන්න පටන් ගත්තා. ඒ වගේම තමුන්නාන්සලාගේ ජල ප්‍රශ්නයත් අපි විසඳනවා. මහින්දෝ විද්‍යාගාරවල බෝඩ් කලවල විශිකලා විතරක් නෙවෙයි දරුවන් වෙනුවෙන් තිබුණ ව්‍යාකෘති නතර කරනවා. ඒ නිසා මෙතන මිහිඳු කියන්නේ යෝධ ශිෂ්ටාචාරයකට පදනම දාපු මිහිඳු මාහිමියන් සිහිපත් කිරීමේ අරමුණින් දාපු නමක් කියලා අපි සිහිපත් කරන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි පසුගිය යහපාලන ආණ්ඩුව විශාල වශයෙන් ශාසනයෙන් පිළිගත්තු කියන එක මා අමුතුවෙන් කියන්න ඕනේ. පරවතකයි දලදාපේලට අලියතු දෙන එකත් සීමන්ත. ඒකයි අමතකයි. ඒ විතරක් නෙමෙයි පෙරහැරට වැඩම කළ අලියෙක් FCID එකටත් ගිහිච්චා. අලි හරගෙන FCID ගියා. දඹුල්ල රජමහා විහාරයේ පින්පෙට්ටියට සීල් දැම්මා. බුද්ධාගම ප්‍රමුඛ ආගමයි කියන ව්‍යවස්ථාවේ වගන්තිය වෙනස් කරන්න උත්සාහ කළා. අලුතින් වෙනස් කළ ව්‍යවස්ථාවේ බුද්ධාගමට ප්‍රමුඛත්වය තියෙන වගන්තිවත් කරනවා. මේ වික්ෂුන් වහන්සේලට හැඳින්වෙන්නේ චීවරදායකයෝ දාරියෝ. එහෙම කරපු ආණ්ඩුව සර්ව ආගමික අනාගාමික සංකල්ප මේ රටේ පළපදියම් කරන්න උත්සාහ කරනවා. එහෙම කළේ වික්ෂුන් වහන්සේලාට සිර ගෙවල් වලට යවලා. එහෙම තිබුණ යුගයක් අපි දැන් පව කරලා ඒ වෙනස් කරමින් සිටිනවා. වෙනස් කළා තියෙනවා. එදා භික්ෂු මහන්සියලාට සිර ගෙවල් වෙන් කරපු ආණ්ඩුව වෙනස් කරලා අද අපි භික්ෂු මහන්සියලාගේ දෙමව්පියන්ට හිසට සෙවණක් දෙන යෝධ නිවාස ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා. අපි හැමෝම භික්ෂු මහන්සියලාගේ දෙමව්පියන්ට නිවාස ඉදිකර දෙන්න දැන්ට මම නිවාස දෙන්න කියලා ලක්ෂ වෙනකම් අවසන් මේ රුපියල් ලක්ෂ 12000න් නිවාස 2000ක් ඉදිකර අවසන් කරන්න අපි සූදානම්. භික්ෂුන් වහන්සේලාට දෙන දේ රටට දෙන දයක් හැටියට අපි සලකනවා. භික්ෂුන් වහන්සේලාට දෙන දේ වැය බරක් හැටියට සලකන්න අපි සූදානම්. ඒක මේ රටේ අනාගතයේ ජාතිය පැවැත්මට කරන ආයෝජනයක් හැටියට අපි ඒ සලකන්නේ. බුවන් සීලා දන්නවා භික්ෂුන් වහන්සේලා ශාසනයේ නොයෙක් නොයෙක් ගැටලු තියෙනවා. ඒ නිසා තරුණ භික්ෂුන් වහන්සේලා සිරු හැර යාම අද මේ රටේ ශාසනය පවත්වාගෙන යමේ ලොකුම ගැටලුවක් වෙලා තියෙනවා කියලා අපි සලකනවා. ඒ වගේ කාව තාව තරුණ භික්ෂුන් වහන්සේලා ඇවිල්ලා මට කිව්වා සමහරු මම හම්බ වෙන්නේ මම සිවුරු ඇරලා යනවා. ඇයි කියලා මම මට රස්සාවක් දෙන්න මගේ දෙමව්පියෝ බලා ගන්න. ගයක් හදාගන්න අපිට ඉන්නවත් ගයක් නැහැ කියලා. ඒ බව මහානායක හිමිවරු මෙන්ම සියලු වගකීතු භික්ෂුන් වහන්සේලා මට නොයෙකුතවල් ප්‍රකාශ කළා. දිබුලාකර හාමුදුරුවෝ කිව්වා එක වතාවක් අපි කෙස් ගානට මහාන කරනවා නමුත් කන් ගානටයි ශාසනය ඉතුරු වෙන්නේ කියලා. දැන් පවුලක එක දරුවෙක් දරුවා හවුත් දෙදෙනෙකු සීමා වෙලා අපේ ගම්වලත් එහෙමයි රටෙත් එහෙමයි ශාසනය බබලෝ ජාතිය දිනුනෝ යුගවල දරුවෝ එක්කෙනෙක් දෙන්නේ මේ සාල දරුවෝ
සංඛ්‍යාවක් කිතුම් පොල් මේ රටේ තියෙනවා. මේ පොල්ේ නම දෙලයි. බෑ මෙයන් පොල්ේ එක්ක එතකොට සාසනයේ දරුවේ පූජා කරන එක පවුලකට බරක් වුණෙත් නෑ මම කියන්නේ එහෙම වුණාම. ඒ වගේම තමයි යුද්ධයකට යවන්න දරුවෙක් දෙන එක පවුලකට බරක් වුණෙත් නෑ ඒ වගේ. අතීතයේ වැවුම් අදින්න කුෂිකර්මාන්ත කටයුතු වලට වෙහෙර විහාර හදන්න ඕන තරම් ශ්‍රමය තිබුණේ පවුල්වල දරුවෝ වැඩිපුර වින්ද හිටපු හින්දා. අද පවුලක දරුවෝ ගණන අඩු වුණාම සාසනයේ දරුවෙක් දෙන්න ඉතාම අපහසුයි. ඒක වගේම තත්වයක් යටතේ ශාසනයට දරුවෝ දෙන දෙමව්පියන්ට අපේ নমස්කාරය පුද කරන්න ඕන කියලායි මම පෞද්ගලිකව විශ්වාස කරන්නේ. මේ ශාසනයට පූජා වෙන දරුවන්ටත් භික්ෂුන් වහන්සේලා කෙනෙක් ලෙස වැඩිවියට පත් වෙනකොට විවිධ ප්‍රශ්න එනවා. උන්වහන්සේලාගේ අධ්‍යාපන ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න ආදී දේවල්. දරුවෝ පවුලක අඩු වුණාම ශාසනයට යොමු වෙන දරුවන් සිටු වෙනවා. ගේ දොර ජීවිතේ බලා ගන්න අම්මා තාත්තට සලකන්න. ඒ බරින් ශාසනයේ බුදු පුතුන් නිදහස් කරන්න ඕන කියලා අපි විශ්වාස කරනවා. ඒ සඳහා තමයි අපි මේ පියවර ගන්නේ. මිහිඳු නිවහන ව්‍යාකෘතියේ භික්ෂුන් වහන්සේලාගේ දෙමව්පියන්ගේ ඉසට සෙවණක් පමණක් නොවේ ශාසනයේ දසවණක් දෙන වැඩපිළිවෙලක් කියලා මම විශ්වාස කරනවා. අපි ආමතුනේ. අපි භික්ෂුන් වහන්සේලාගේ ශාසනීය ප්‍රයත්න වෙනුවෙන් කටයුතු කිරීම මගේ බලාපොරොත්තු වෙන්නේ රටේ පැවැත්මයි. ඔබ වහන්සේලා දන්නවා. අපි භික්ෂුන් වහන්සේලාගේ අවවාද අනුශාසනා නිරන්තරයෙන් පිළිගන්න ආන්දුව. හැම ආණ්ඩුවක් මේ අනුශාසන පිළිගත්තා. ඉතාම අසීරු තත්ත්වයන් යටතේ අපේ භික්ෂු වහන්සේලාගේ අනුශාසන පිළිගත්තේ අපේ රට වෙනුවෙන්. Breaking.lk